नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सुगत तथागत वरदान चक्रवर्ती स्वामी वे भाग्यवतु अरिहतु सम्मा सम्बुद्ध जानन्माते मागे नमस्कारे वा साधु 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 සද්ධර්මස්සවනාභිලාෂී සද්ධා බුද්ධ සම්පන්න පින්නතුනි අදත් අපි මේ සූදානම් වන්නේ සදහම් දැනුමට අත්තර නැමැති ප්‍රඥෝත්තර සයිදහම් පොත් පෙළේ තුන්වෙනි පොතව පාදක කරගෙන ඒ ඇසුරෙන් ප්‍රඥෝත්තර පිළිසලා පේන වැඩසටහන ආරම්භ කරන්න ආරම්භක වැඩසටහනත් එක්ක පින්නතුනි අද විකාශනය කරන්නේ 217 වෙනි වැඩසටහන ඉතින් මේ පින්නතුනි යෝනිසෝ මනසිකාරයෙන් එළපිටි දියේ සත්‍ය පරිඥානීය යුතුව සිතා නිවිතවන්න කිසිනොදී මේ දහම් කරුණු හොඳින් ශ්‍රවණය කරගෙන හිතේ හොඳින් ධාරණය කරගෙන ධාරණය කරගත් ධර්මයට අනුව සමග ජීවිතය සකස් කරගෙන සීල සමාධි ප්‍රඥා ගුණ පුරවාගෙන හැම දිනාටම පරම ගම්භීර චතුරාර්ය සත්‍ය අවබෝධ කර අග්‍රා මහා මාන්‍ය ලෝකවාසන තිබු දා කරගන්න මේ ධර්මඥානය තුලින් ලැබෙන පෝෂණය මහෝපකාරී වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මේ තියෙන පින්නතිනේ දාපොත්තම අද තියන්නේ ප්‍රශ්න 479 ඉඳලා ඉදිරියට වේලා ලැබෙන හැටියට විසඳන්න 408 වෙනි පිටුව 479 වෙනි ප්‍රශ්න පරියක්ති ભેදම් සම්පත්ති විපත්තෙන් ചാපි යම් යහි යන මේ පාළි පාඨය මගින් තථාගතයන් වහන්සේ විශේෂ ත්‍රිත්වක ධර්මයේ පිළිමදව සම්පatti ભેදයක් හා විපatti ભેදයක් ගැන දේශනා කොට වදාළසේ මේ ભેද දෙක ගැන කිසියම් විස්තරයක් කරන්න. නැවතත් ප්‍රශ්නය පින්නතුනේ පරියක්ති ભેදන් සම්පatti විපatti ચાපි යම් යහි යන මේ පාලි පාඨය මගින් තථාගතයන් වහන්සේ විසින් ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව සම්පatti ભેදයක් හා විපatti ભેදයක් ගැන දේශනා කොට වදාළසේක මේ ભેද දෙක ගැන කිසියම් විස්තරයක් කරා මම පිළිතුරු සපයාගෙන තියෙන පින්නතුනේ 41 වෙනි පිටුව කැලණිය ධර්ම දේශනා කියන දහම් පොත මෙන්න පින්නතුනේ ඊට පිළිතුර මේ ත්‍රිපිටක ධර්මයේ පිළිබඳව ඊයේ සඳහන් කළ පාඩය සම්පatti ભેදයක් හා විපatti ભેදයක් දේශනා කළා විනය පිටකය හදාරනවා නම් පිළිපදිනවා නම් ත්‍රිවිද්‍යාව සහිත නිවන් ලැබෙනවා සූත්‍ර පිටකයවත් සූත්‍රාන්ත පිටකය හදාරනවා නම් මනමින් තේරුම් ගන්නවා නම් ඡට්ඨ අභිඥාලාභී වෙනවා අභිධර්ම පිටකය හදාරනවා නම් මනමින් පිළිපදිනවා නම් සිව්පිලිසිම්භියාලාභී වෙනවා සිව්පිලිසිම්භියාලාභී වෙනවා විනය පිටකය පිළිපදව නොමනා ලෙස පිළිපදිනවා නම් දුස්සීල භාවයට පත් වෙනවා සතර අපාගත වෙනවා සූත්‍රාන්ත පිටකය නොමනා ලෙස පිළිපදින අය දෘෂ්ටි අවුලට වැටිලා සංසාර ගමන දික් කර ගන්නවා. අභිධර්ම පිටකය පිළිබඳව වැරදි නිගමනයන්ටපත් වෙනවා නම් මේ ජීවිතයේදීම උම්මත්තක භාවයටපත් වෙනවා. විශාල විපත්තියකට ගොදුරු වෙනවා. මෙන්න මේ නිසා දීර්ඝ සංසාර ගමනේදීවත් බුදුබණ අහන්න නොලැබෙන බැවින් සූත්‍ර විනය අභිධර්ම කියන ත්‍රිපිටකය පිළිබඳව නොමනා පිලිපැදීමක් පිළිගැනීමක් තීනෙන්වත් අපට නොවේවා යන අදී වශයෙන් නිරතුරුවම අදිෂ්ඨාන කරගන්න. උදෑසන සූර්ය මණ්ඩලයේ උදාවන විට මේ ලෝක ධාතුවේ සියල්ල අවදි වෙනවා වාගේ අපට විනය සූත්‍ර විනය අභිධර්ම පිටක පිළිබඳ දහම් පදයක් ඇසෙනකොටම හිල උදාවෙන් පිපෙන නෙළුම් මල් වගේ ධර්මය අවබෝධ කරගැනීමට ශක්තිය ලැබේවා කියලා නිරන්තරයෙන්ම තරයේම අදිෂ්ඨාන කරගන්න. ඊළඟට පින්නතුනි 480 ප්‍රශ්නය 409 වෙනි පිටුව ධම්මසංගණී විභංග ධාතුගතා පුද්ගල පඤ්ඤාත්ති කතාවත්තු යමක පဋාණ කියලා අභිධර්මයේ අභිධර්ම පිටකේ ප්‍රකරණ 7ක් ඇති බව අපි දනිමු. එයින් ධම්මසංගණී ප්‍රකරණයෙන් පැහැදිලි කරන කාණ්ඩ 4 දේශනාව කවරේද? නැවත ප්‍රශ්නය 480 ධම්මසංගණී විභංග ධාතු කතා උග්ගල පඤ්ඤාත්ති කතාවත්තු යමක පဋාණ කියලා අභිධර්මයේ
ප්‍රකරණ හතක් අභිධර්ම පිටකයේ ප්‍රකරණ හතක් ඇති බව අපි දන්නේ. එයින් ධම්මසංගණී ප්‍රකරණයෙන් පැහැදිලි කරන කාණ්ඩ හතේ දේශනාව කවරේද? පිළිතුර අභිධර්ම පිටකයේ සඳහන් ධම්මසංගණී ප්‍රකරණයෙන් පැහැදිලි වන්නේ චිත්තචෛතසිකයන් පිළිබඳව චිත්තෝත්පාද කාණ්ඩය, රූපයන් පිළිබඳව රූප කාණ්ඩය, අභිධර්ම මාත්‍රකා පිළිබඳ නික්ෂේප කාණ්ඩය හා අර්ථකථා කාණ්ඩය යන කාණ්ඩ හතරකින් යුක්ත දේශනාවයි. නැවතත් ඒකට පිළිතුර අභිධර්ම පිටකයේ සඳහන් ධම්මසංගණී ප්‍රකරණයෙන් පැහැදිලි වන්නේ චිත්තචෛතසිකයන් පිළිබඳව චිත්තෝත්පාද කාණ්ඩය, රූපයන් පිළිබඳව රූප කාණ්ඩය, අභිධර්ම මාතෘකා පිළිබඳ නික්කේප කාණ්ඩය හා අර්ථකථා කාණ්ඩය යන කාණ්ඩ හතරකින් යුක්ත දේශනාවයි. ඊළඟට 881 වෙනි ප්‍රශ්නය 809 වෙනි පිටුව. සර්වඥයන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ අතුනේ අභිධර්ම පිටකයේ දේශනාවේ එන ප්‍රකරණ සත අතරින් එකක් වන විභාග ප්‍රකරණයේදී වඩා ගැඹීරතර ලෙස දේශනා කොට වදාළ විභංග 18 අතුරේ 18 වෙනි විභංගය වන්නේ ධම්මහදය විභංගයයි. එම ධම්මහදය විභංගයේ විශේෂයෙන්ම ධර්ම කොටස 12ක් විවරණය කොට වදාරා ඇත. එම ධම්මහදය විභංගය විශේෂයෙන්ම ධර්ම කොටස 12ක් විවරණය කොට වදාරා ඇත. එම විශේෂ ධර්ම කොටස 12 කවරේද? නැවත ප්‍රශ්නේ පින්නතුනි අපි කියවල බලමු. සර්වඥයන් වහන්සේ දේශනා කොට වදාළ ත්‍රිපිටක ධර්මයේ අතුරේ අභිධර්ම පිටකයේ දේශනා වෙන ප්‍රකරණ සත අතරේ එකක් වන විභංග ප්‍රකරණයේදී වඩා ගැඹිරතර ලෙස දේශනා කොට වදාළ විභංග 18 අතුරේ 18 වෙනි විභංගය වන්නේ ධම්මහදේ විභංගයයි. එම ධම්මහදේ විභංගයේ විශේෂයෙන්ම ධර්ම කොටස 12ක් විවරණය කොට වදාරා ඇත. එම විශේෂ ධර්ම කොටස 12 කවරේද? මම පිළිතුරු සපයාගෙන තියෙන්නේ ඒක පින්වත්නි 43 වෙනි පිටුව කැලණිය දුරුත් ධර්ම දේශනා කියන ධම්මපදයෙන් බලමු පිළිතුරු පින්වත්නි. ධම්මහදේ විභංගය කියන්නේ විශේෂයෙන්ම ධර්ම කොටස 12ක් විවරණය කරමින් දේශාවදාළ දහම. එය අභිධර්ම පිටකයේ දහම් කොටස. එම කොටස 12 නම් ස්කන්ධ, ආයතන, ධාතු, සත්‍ය, ඉන්ද්‍රිය, හේතු, ආහාර, පස්ස, වේදනා, සංඥා, චේතනා, චිත්තයන් 12. අපි නැවතත් ඒ පිළිතුර බලමු කියලා. ධම්මහදේ විභංගය කියන්නේ විශේෂයෙන්ම ධර්ම කොටස 12ක් විවරණය කරමින් දේශනා කොට වදාළ දහම. එය අභිධර්ම පිටකයේ දහම් කොටසක්. එම කොටස 12 නම් පළමුවෙන් ස්කන්ධ, 2 ආයතන, 3 ධාතු, 4 සත්‍ය, 5 ඉන්ද්‍රිය, 6 හේතු, 7 ආහාර, 8 පස්ස, 9 වේදනා, 10 සංඥා, 11 චේතන, 12 චිත්ත යන ඒ 12යි. ඊළඟට 882 ප්‍රශ්නය ආර්ය දාන පිළි. අභිධර්මයේ වටහා නොගෙන ලෝකෝත්තර වශයෙන් මාර්ගඵල ලබාගෙන නිවන් දැකිය හැකි වන්නේ දයන් පැහැදිලි කරා. නැවත ප්‍රශ්නය. අභිධර්මයේ වටහා නොගෙන ලෝකෝත්තර වශයෙන් මාර්ගඵල ලබාගෙන නිවන් දැකිය හැකි වන්නේ දයන් පැහැදිලි කරා. පිළිතුර අපි සපයාගෙන තියෙන පින්නතින 43 වෙනි පිටුව කැලණිය දුරුදර්ශන දේශනා කියන දාහපොත. බලමු පිළිතුර. අභිධර්මය කියන්නේ ඒකාන්තයෙන් විදර්ශනා භාවනා මාර්ගය. අභිධර්මය කියන්නේ ඒකාන්තයෙන් විදර්ශනා භාවනා මාර්ගය. සෝවාන්, සක්කුදාගාමි, අනාගාමි, අරියත්, පච්චේක බුද්ධ, සම්‍යක් බුද්ධ කියන මහෞත්මයන් වහන්සේලා සෑම දිනම ධර්මය අවබෝධ කරගන්නේ අභිධර්මය වටහාගෙන. මේ සප්ත ප්‍රකරණය ගැන අභිධර්මයට අයිති මූලධර්ම අවබෝධ කර ගැනීමෙන් මේ විදිහේ මාර්ගඵල සිද්ධ වෙන්නේ. ඒ නිසා අභිධර්මයේ ත්‍රිපිටකයෙන් ඉවත් කර නොහැකි ශාසනයටම අයිති ශාසනීයතාව වැදගත් සාරවත් ධර්මය කියලා මනමින් තේරුම් ගන්නට ඕන. ඒ නිසා ස්කන්ධ පහ,
ආයතන 12 ධාතු 18 මේවා ගැන මේවා විදර්ශනා භාවනා කරන මාර්ගඵල නිවන් ලබන හැම කෙනෙක්ම අවබෝධ කරගත යුතුයි ඒ නිසා ස්කන්ධ පහ ආයතන 12 ධාතු 18 මේවා විදර්ශනා භාවනා කරන මාර්ගඵල නිවන් ලබන හැම කෙනෙක්ම අවබෝධ කරගත යුතුයි අවබෝධ කරගත යුතුයි මේත අතිදේක වශයෙන් ඉන්ද්‍රිය සත්‍ය හේතු ආහාර පස්ස වේදනා සංඥා චේතනා චිත්තයන් මේවා අවශ්‍යයෙන්ම ඉගෙන ගන්න ඕන මේවා ඉගෙනගෙන මේවා ගණන් කරමින් ඉඳීම නොවේ මේවා ඉගෙනගෙන දිනපතා තමගේ ආත්භාවය මේවාට හරවලා මේවාන්ව බෙද බෙදා බැලීම තමයි විදර්ශනා භාවනාව කියන්නේ ඒ නිසා විදර්ශනා වශයෙන් ඒ විදර්ශනා ඒ නිසා මේ විදර්ශනා භාවනාවෙන් තොර අභිධර්මයක් නැහැ ඒ නිසා විදර්ශනා භාවනාවෙන් තොර අභිධර්මයක් නැහැ අභිධර්මයෙන් තොර විදර්ශනාවකුත් නැහැ විදර්ශනා භාවනාවෙන් තොර මාර්ගඵල නිවනකුත් නැහැ ඒ නිසා මාර්ගඵල නිවන් ලැබෙන හැම සත්පුරුෂයෙකු විසින්ම මෙම විදර්ශනා භාවනාවේ තිබෙන කොටස් හතරම මනමින් තේරුම් අරගෙන ඒ අනුව තමගේ ආත්මභාවය විදර්ශනාවට නම් ගන්න ඕන ඒක තමයි පිළිතුර ඊළඟට පින්නොත්නේ 401 වෙනි පිටුව 483 වෙනි ප්‍රශ්න අපට මේ ලැබී තිබෙන මනුසාත්ම භාවයේහි රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංකාරස්කන්ධ විඥානස්කන්ධ වශයෙන් ස්කන්ධයන් පහ ලැබී ඇති බව දනි මේ අතුරේ රූපස්කන්ධයට ඇතුළත් වන අපේ මේ දෙපතුලේ පටන් ඉස දක්වා තියෙන මේ රූපකයේ නිර්මාණය වී ඇති කොටස් 42 ප්‍රභේදගත වී ඇති ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න. ඥාතත් ප්‍රශ්නය 483 වෙනි ප්‍රශ්නය අපට මේ ලැබී තිබෙන ධර්මනුස්සාරු භාවයේ රූපස්කන්ධ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංකාරස්කන්ධ විඥානස්කන්ධ වශයෙන් සයිස්කන්ධයන් පහක් ලැබී ඇති බව දනිමු. මේ අතුරෙන් රූපස්කන්ධයට ඇතුළත් වන අපේ මේ දෙපතුලේ පටන් ඉස දක්වා තියෙන මේ රූපකයේ නිර්මාණය වී ඇති කොටස් 42 ප්‍රභේදගත වී ඇති ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න. 44 වෙනි පිටුව කැන්නේ දුර්දාන දේශනා 10 පොතෙන් තමයි පිළිතුරු සපයාගත්තේ. බලව පිළිතුර අපේ මේ දෙපතුලේ පටන් ඉස දක්වා තියෙන මේ රූපකයේ දත් දින්සාකාර වශයෙන් ගුණපති 2ක් වශයෙන් කොටස් 32ක් තියෙනවා. මේ කොටස් 32 තියෙනවා පටිවි කොටාසයේ 20කුත් ආපෝ කොටාස 12කුත් ඒ කොටස් 32 ඇතුලේ තේජෝ කොටස් 4ක් තියෙනවා. වායෝ කොටස් 6යි. එවිට සියල්ලම 42යි. මේ 42 ඇතුලේ තියෙනවා සතර මහා ධාතු සහ උපාදාය රූප 23ක්. ඒ එක්කෙනෙකුට එක්කෙනෙකුට පොදියේ ගත්තාම උපාදාය රූප 24යි. මේ සතර මහා භූත රූප හා උපාදාය රූප 24 යන මේ 820 රූපයට කියනවා රූපස්කන්ධය කියලා. මෙයට ස්කන්ධ කියන්නේ අතීත වර්තමාන අධ්‍යාත්මික බාහිර ඕලාරික සූක්ෂම හීන ප්‍රණීත දුර සාන්තිකාදී වශයෙන් 11 ආකාරයකට සම්පිණ්ඩණය කරනවා. රාශි අර්ථයෙන් සමුහාර්ථයෙන් රූපස්කන්ධය කියනවා. අපි නැවතත් ඒ ප්‍රශ්නයට පිළිතුරු කියලා බලමු පින්නෝතුනි. අපේ මේ දෙපතුලේ පටන් ඉස දක්වා තිබෙන මේ රූපකයේ දත්ින්ස ආකාර වශයෙන් ඒ කියන්නේ කුරපති 2ක් වශයෙන් කොටස් 32ක් තියෙනවා. මේ කොටස් 32 තියෙනවා පඨවි කොටාසය 20කුත් ආපෝ කොටාස 12කුත්. ඒ කොටස් 32 ඇතුලේ තේජෝ කොටස් 4ක් තියෙනවා. වායෝ කොටස් 6යි. එවිට සියල්ල 42යි. මේ 42 ඇතුලේ තියෙනවා සතර මහා ධාතු හා උපාදාය රූප 23ක්. එක්කෙනෙකුට පොදුවේ ගත්තා උපාදාය රූප 24යි. මේ සතර මහා භූත රූප හා උපාදාය රූප 24 යන මේ 820 රූපයට කියනවා රූපස්කන්ධය කියලා. මෙයට ස්කන්ධ කියන්නේ අතීත වර්තමාන අධ්‍යාත්මික බාහිර ඕලාරික සූක්ෂම හීන ප්‍රණීත දුර සාන්තිකාදී වශයෙන් 11 ආකාරයකට සම්පිණ්ඩණය කරනවා. ය රාශි
අර්ථයෙන් සමුහාර්ථයෙන් රූපස්කන්ධ කියනවා. ඊළඟට පින්නතුනේ 484 වෙනි ප්‍රශ්නේ 412 වෙනි පිටුව. අපේ సంతානයේ තියෙනවා ආයතන නමින් කියන ධර්ම කරුණු 12. ඒ ආයතනයන් දි අධ්‍යාත්මික ආයතන 6කුත් බාහිර ආයතන 6කුත් වශයෙන් තිබෙන බව අපි දන්නවා. මේවාට ආයතන කියන නම භාවිතා කරන්නේ කවර කරුණක් නිසාදයි පැහැදිලි කරන්න. නැත්නම් ප්‍රශ්නය අපේ సంతානයේ තියෙනවා ආයතන නමින් කියන ධර්ම කරුණු 12. ඒ ආයතනයන් ද අධ්‍යාත්මික ආයතන 6කුත් බාහිර ආයතන 6කුත් වශයෙන් තිබෙන බව අපි දනිමු. මේවාට ආයතන කියන නම භාවිතා කරන්නේ කවර කරුණක් නිසාදයි පැහැදිලි කරන්න. මම පිළිතුරු සපයාගෙන තියෙන පින්නතුනේ 45 වෙනි පිටුව කැන්නේ දුරුත් ධර්ම දේශනා කියන 11. බලන්න පිළිතුර. ආයතන කියන්නේ අපේ సంతානයේ තියෙන ආයතන නමින් කියන ධර්ම කරුණු 12. ආධ්‍යාත්මික ආයතන 6යි බාහිර ආයතන 6යි. ආයතනන්නේ දක්වන්නේ චිත්ත චෛතසික ධර්මයන් 15 ඉපදෙන වැඩ කරන ස්ථාන කීපයකි. වාසත්තාන අර්ථය, ආකාර අර්ථය, සංජාති දේශාර්ථය, සමෝසරණාර්ථය, හේතු අර්ථය කියා අර්ථ රාශියකින් ආයතන කියනවා. දැන් වාසු දේවායතන, බල දේවායතන, ඉස්සර දේවායතන ආදි වශයෙන් වාසත්තාන අර්ථය දෙස බලනකොට හැඟෙනවා වාසය කරන ස්ථාන ආයතනය කියලා. ඒ වගේම සන් ආයතන, රජත ආයතන යන මේ රන් රිදී ආදී උපදින ස්ථානවලට කියනවා ආයතන කියලා. ඒ වගේ මනුෂ්‍යයන් වැඩ කරන කර්මාන්තාලාවට කර්මාන්ත ආයතන කියලා. යම් යම් ප්‍රදේශයක යම් යම් දෙයක් උපදිනවා නම් ඒ ප්‍රදේශවලට ආයතන කියලා. විශේෂයෙන් මේ චිත්තජෛතික ධර්මයන් නැතිනම් පංච උපාදානස්කන්ධ ධර්මයන් වැඩ කරන ආයතන දොළොස් අරමුණු වශයෙන් 12කට බෙදෙනවා. චක්කු ආයතනය, සෝත ආයතනය, ඝාන ආයතනය, ජීව ආයතනය, කාය ආයතනය, මනෝ ආයතනය, රූප ආයතනය, ශබ්ද ආයතනය, ගන්ධ ආයතනය, රස ආයතනය, පොට්ටබ්බ ආයතනය, ධම්ම ආයතනය යන්නේ 12. පින්නතින් අපි නැවතත් ඒ ආයතන ගැන විස්තරය බලමු. ආයතන කියන්නේ අපේ సంతානයේ තියෙන ආයතන නමින් කියන ධර්ම කරුණු 12. අධ්‍යාත්මික ආයතන 6යි බාහිර ආයතන 6යි. ආයතන නමින් දැක්වෙන්නේ චිත්තචෛතසික ධර්මයන් 15 ඉපදෙන වැඩ කරන ස්ථාන කීපෙක. වාසත්තාන අර්ථය, ආකාර අර්ථය, සංජාතිය, දේශාර්ථය, සමෝසන අර්ථය, හේතු ආර්ථය කියා අර්ථ රාශියකින් ආයතන කියනවා. දැන් වාසු දේව ආයතන, බල දේව ආයතන, ඉස්සර දේව ආයතන ආදී වශයෙන් වාසත්තාන අර්ථය දේශ බලනකොට හැඟෙනවා වාසය කරන ස්ථානයේ ආයතන කියලා. ඒ වගේම ස්වර්ණ ආයතන, රජත ආයතන යන මේ රන් රිදී ආදී උපදින ස්ථාන වලට කියනවා ආයතන කියලා. ඒ වගේම මනුෂ්‍යයන් වැඩ කරන කර්මාන්තාලාවට කර්මාන්ත ආයතන කියනවා. යම් යම් ප්‍රදේශයක යම් යම් දෙයක් උපදිනව නම් ඒ ප්‍රදේශවලට ආයතන කියනවා. විශේෂයෙන් මේ චිත්තචෛතසික ධර්මයන් නැතිනම් පංච උපාදානස්කන්ධ ධර්මයන් වැඩ කරන ආයතන හතරට අරමුණු වශයෙන් 12කට බෙදෙනවා. චක්කු ආයතනය, සෝත ආයතනය, ඝාන ආයතනය, ජීව ආයතනය, කාය ආයතනය, මනෝ ආයතනය, රූප ආයතනය, ශබ්ද ආයතනය, ගන්ධ ආයතනය, රස ආයතනය, පොට්ටබ්බ ආයතනය, ධර්ම ආයතනය යන්නේ 12. ඊළඟට පින්නතුනි 485 වෙනි ප්‍රශ්නය 413 වෙනි පිටුව. ඉහත දක්වන ලද එක ආයතන ගැන පැහැදිලි කොට ඉන් අත්වන ප්‍රයෝජන මොනවද හඳුන්වා දෙන්න. නැතත් ප්‍රශ්නය ඉන් දක්වන ලද එක ආයතන ගැන පැහැදිලි කොට ඉන් අත්වන ප්‍රයෝජන මොනවද හඳුන්වා දෙන්න. මම පිළිතුරු සපයාගෙන තියෙන පින්නතුනි 46 වෙනි පිටුව කැලණිය දුරුසු ධර්ම දේශනා කියන 10. බලමු පිළිතුර. චක්කු ආයතන කියන්නේ රූප දැකීමට උපකාර වන චක්කු ප්‍රසාදය. සෝත ආයතන කියන්නේ ශබ්ද ඇසීමට උපකාර වන සෝත ප්‍රසාදය. ඝාන ආයතන කියන්නේ ගන්ධ සුවඳ දැන ගැනීමට උපකාරී වන ඝාන ප්‍රසාදය. ජීව ආයතන කියන්නේ රස බීජ දැන ගැනීමට උපකාරී වන ජීව ප්‍රසාදය. කාය ආයතන කියන්නේ අප ශරීරයේ සෑම තැනක පැතිරි තිබෙන සැප දුක් මෙදහත් ඉන්ද්‍රිය තේරුම් ගැනීමට උපකාරී වන
ප්‍රසාද ආයතනය කාය ප්‍රසාද ආයතනය මනෝ ආයතනය කියන්නේ චිත් 89යි රූප ආයතන කියන්නේ ඇසට පෙනෙන වර්ණ රූපයයි ශබ්ද ආයතන කියන්නේ කනට ඇසෙන ශබ්දයයි ගන්ධ ආයතන කියන්නේ නාසයට දැනෙන ගඳ සුවඳයි රස ආයතන කියන්නේ දිවට දැනෙන රස රූපයයි පොට්ටබ්බ ආයතන කියන්නේ සීතල උණුසුම් ආදී වශයෙන් දැනෙන තද බව මෘදු බව ආදී ස්වභාවය ඇති පඨවි තේජෝ වායෝ කියන භූත රූප තුනයි ධම්මායතන කියන්නේ ධම්මායතන කියනකොට මේකට තිබෙන ධර්ම කොටස් රාති තුනයි එනම් චෛතසික 52යි සුකුම රූප 16 හා නිර්වාණය දැන් රූප 28 මෙතන කියවෙනවා 16 චෛතසික ධර්ම 52යි නිර්වාණය කියන මේ ධර්ම සියල්ල ධර්මායතනයි ඒ මේ පංචස්කන්ධයට නිර්වාණය ඇතුළත් කරන්නේ නැහැ නමුත් ආයතන ධර්ම තුනෙන් ධර්මායතනයට ඇතුළත් වෙනවා නිර්වාණය විදර්ශනාවට ගන්න අරමුණක් නොවේ නිර්වාණය විදර්ශනාවට ගන්න අරමුණක් නොවේ ඒසා විදර්ශනාවට ගැනීමේදී නිර්වාණය හැර ධර්මායතන තේරුම් ගත යුතුයි මෙතනදී අපේ සන්තානවල ආයතන 76 බාහිර ආයතනවල ආයතන තියෙනවා අපි නැවතත් මේ ප්‍රශ්නෙට පිළිතුර බලමු පින්නතුනි චක්කු ආයතන කියන්නේ රූප දැකීමට උපකාර වන චක්කු ප්‍රසාදයයි සෝත ආයතන කියන්නේ ශබ්ද ඇසීමට උපකාර වන සෝත ප්‍රසාදයයි ගාන ආයතන කියන්නේ ගන්ධ සුවඳ දැන ගැනීම උපකාරී වන ගාන ප්‍රසාදයයි ජීව ආයතන කියන්නේ රස මිහිරි දැන ගැනීම උපකාර වන ජීව ප්‍රසාදයයි කාය ආයතන කියන්නේ අප ශරීරයේ සෑම තැනකම පැතිරී තිබෙන සැප දුක් මදහත් විඳින තේරුම් ගැනීමට උපකාර වන කාය ප්‍රසාද ආයතනය මනෝ ආයතන කියන්නේ සිත් 89යි රූප ආයතන කියන්නේ ඇසට පෙනෙන වර්ණ රූපයයි ශබ්ද ආයතන කියන්නේ කනට ඇසෙන ශබ්දයයි ගන්ධ ආයතන කියන්නේ නාසයට ගැනෙන ගන්ධ සුවඳයි රස ආයතන කියන්නේ දිවට දැනෙන රස රූපයයි පොට්ටබ්බ ආයතන කියන්නේ සීතල උණුසුම් ආදී වශයෙන් දැනෙන තද බව මෘදු බව ආදී ස්වභාව ඇති පඨවි ආපෝ තේජෝ වායෝ කියන භූත රූප තුනයි ධර්ම ආයතන කියනකොට මෙලකට තිබෙන ධර්ම කොටස සාති තුනයි එනම් චෛතසික 52යි සුඛම රූප 16යි නිර්වාණය දැන් රූප 28 මෙතන කියවෙනවා 16ක් චෛතසික ධර්ම 52යි දෙපණසයි 52යි නිර්වාණය කියන මේ ධර්ම සියල්ල ධර්මායතනයි ඒ මේ පංචස්කන්ධය නිර්වාණය ඇතුළත් කරන්නේ මේ පංචස්කන්ධයට නිර්වාණය ඇතුළත් කරන්නේ නැහැ. නමුත් ආයතන ධර්ම අතුරෙන් ධර්ම ආයතනට ඇතුළත් වෙනවා. නිර්වාණය විදර්ශනාවට ගන්න අරමුණක් නොවේ. ඒ නිසා විදර්ශනාවට ගැනීමට දී ඒ නිසා විදර්ශනාවට ගැනීමේදී නිර්වාණය හැර ධර්ම ආයතන තේරුම් ගත යුතුයි. මෙතනදී අපේ సంతානවල අපේ సంతానවල ආයතන 76 බාහ්‍ය ආයතනවල ආයතන තිබෙනවා බාහිර సంతానව సంతానවල බාහිර సంతానවල ආයතන තිබෙනවා ඊළඟට පින්නතුනේ ආර්ය 13 වෙනි පිටුව ආර්ය 86 වෙනි ප්‍රශ්න ධාතු කියන්නේ නිස්සත්ත නිජීව අර්ථයයි. සත්‍යයක් නැත, උජ්ජලයක් නැත, සබාධර්ම මාත්‍රයක් යන අර්ථයෙන් මේ අපේ පංචස්කන්ධයේ ධාතු ස්වභාවය වශයෙන් කොටස් කොට ප්‍රභේදගත කර ඇත්තේ කෙසේද යන්න පැහැදිලි කරා. නැවත ප්‍රශ්නය. ධාතු කියන්නේ නිස්සත්ත නිජීව අර්ථයයි. සත්‍යයක් නැත, උජ්ජලයක් නැත, සබාධර්ම මාත්‍රයක් යන අර්ථයෙන් මේ අපේ පංචස්කන්ධය ධාතු ස්වභාවය වශයෙන් කොටස් කොට ප්‍රභේදගත කර ඇත්තේ කෙසේද යනු පැහැදිලි කරන්න
මම පිළිතුරු සපයාගෙන තියෙන පින්නතුනේ 47 වෙනි පිටුව කන්නේ දූත ධර්ම දේශනා කියන දහපොත. අපි පිළිතුරු කියවලා බලමු. දැන් පින්නතුනේ ධාතු කියන්නේ නිසත්ත නිජීව කියන අර්ථය. සත්‍යයක් නැත, පුජ්‍යලයක් නැත, ස්වභාව ධර්මාත්‍යයක් යන අර්ථයෙන් මේ අපේ පංචස්කන්ධය ධාතු ස්වභාව වශයෙන් දැන ධාතු ස්වභාව වශයෙන් 18කට බෙදෙනවා. නැත්නම් අපි ජීදී කියලා බලන ධාතු කියන්නේ නිසත්ත නිජීව කියන අර්ථයයි. සත්‍යයක් නැත, පුජ්‍යලයක් නැත, ස්වභාව ධර්ම මාත්‍රයක් සහ අර්ථයෙන් මේ අපේ පංචස්කන්ධ ධාතු ස්වභාව වශයෙන් 18කට බෙදෙනවා. ඒ වාට කියනවා අටලොස් ධාතු කියලා. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඥාන ධාතු, චක්කු ප්‍රසාදය, චක්කු ධාතුව. වර්ණ රූපය රූප ධාතුව. ඒ චක්කු ධාතුව ඇතුළු කරගෙන රූප දක්නා වූ සිත චක්කු විඥාන ධාතුවයි. ඒ වාගේම සෝත ධාතුව, ශබ්ද ධාතුව, සෝත විඥාන ධාතුව, ගාන ධාතුව, ගාන ගන්ධ ධාතුව, ගාන ධාතුව, ගන්ධ ධාතුව, ගාන විඥාන ධාතුව, ජීවා ධාතුව, රස ධාතුව, ජීවා විඥාන ධාතුව, කාය ධාතුව, පොට්ටබ්බ ධාතුව, ආය විඥාන ධාතුව, මනෝ ධාතුව, ධම්ම ධාතුව, මනෝ විඥාන ධාතුව යනුවෙන්ද අටලොස් ධාතු හඳුන්වා දී ඇත. එසේම චක්කායතනය, සෝතායතනය, ගානායතනය, ජීවායතනය, කායායතනය, මනායතනය, රූපායතනය, සද්ධායතනය, ගන්ධායතනය, පොට්ටබ්බායතනය, ධම්මායතනය කියා ආයතන දොළොසක් ද ඇත්තේය. මේ ආයතන දොළොසෙන් චක්කායතන ආදී සය ආධ්‍යාත්මික ආයතන නම් වේ. මේ ආයතන දොළොසෙන් චක්කායතන ආදී සය ආධ්‍යාත්මික ආයතන නම් වේ. රූපායතන ආදී සය බාහිර ආයතන නම් වේ. ආයතන නාමේ දක්වා ඇත්තේ ස්කන්ධ නාමයෙන් දක්වුණු පරමාර්ථ ධර්මයන්මය. වෙනස ආයතන විභාග යට නිර්වාණයක් ඇතුළු කර තිබීම පමණකි. වෙනස ආයතන විභාගයට නිර්වාණයක් ඇතුළු කර තිබීම පමණකි. රූපය ධාතුවක් සත්‍යයක් නොවේ. ඒ රූපයත් අරමුණ කරගෙන උපදින රූප දකින සිත චක්කු විඥාන ධාතුව. ඒ රූපයක් අරමුණු කරගෙන උපදින රූප ධාතුව. ඒ රූපයක් අරමුණු කරගෙන උපදින රූප දකින සිත. ඒ උපදින රූප දකින සිත චක්කු විඥාන ධාතුව. සත්‍යයක් නොවේ. ඒ වාගේම සෝත ධාතු, ශබ්ද ධාතු, සෝත විඥාන ධාතුවයි. ජීවා ධාතු, රස ධාතු, ජීවා විඥාන ධාතුවයි. මනෝ ධාතු, මනෝ විඥාන ධාතු, ධම්ම ධාතුවයි. මේ සියල්ලම දොළොස් ආයතනයට බෙදෙනවා. දොළොස් ආයතනය පංචස්කන්ධයට එකතු වෙනවා. එතකොට මෙන්න මේ කියන ස්කන්ධ පහයි ආයතන. දොළහයි ධාතු 18. ධාතු වශයෙන් සත්‍යයක් නැහැ, පුද්ගලයක් නැහැ, ස්වභාව ධර්ම මාත්‍රය වශයෙන් උයි. මෙන්න මේ වාගේ බුදුන් වහන්සේ වදාලා ආයතනයත් මනාව තේරුම් ගන්න වානම්. ඒ වාගේ බුදුන් වහන්සේ වදාලා ආයතනයන් මනාව තේරුම් ගන්නවා නම්, ඒවා මෙනෙහි කරනවා නම්, තමාගේ සන්තාන නැවත නැවත බෙදා බලනවා නම්, ඒ ධම්මානුපස්සනා සතිපට්ඨානයයි. මහා සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනා සතිපට්ඨානය අතුරෙන් තුන්වැනි කර්මස්ථානය මේ ආයතන විදර්ශනාවයි. ඊළඟ ධාතු 18 ධාතු මෙනෙහි කිරීම විදර්ශනා භාවනාවයි. ඊළඟට ධාතු 18 ධාතු මෙනෙහි කිරීම විදර්ශනා භාවනාවයි. මේ කියන මෙන්න මේ කියන කොටස් අතුරෙන් ස්කන්ධ විදර්ශනාව දේශනා කරලා තියෙන්නේ නාම සම්මූලයන්ට. සම්මූලයන් මුලා වූ යන අරුත දෙයි. ඒ කියන්නේ නාම රූප දෙක අතුරෙන් වැඩියෙන් වැටෙන්නේ නාමයයි.
ඒ නිසා රූපේ එකක් වශයෙන් ස්කන්ධයන් ඒ නිසා රූපේ එකක් වශයෙන් රූපස්කන්ධයටත් නාමයේ සතරක් හැටියටත් පංචස්කන්ධේ විදා තියෙනවා ආයතන විදර්ශනා දේශනාව කරලා තියන්නේ රූප සම්මූලයටයි ආයතන විදර්ශනා දේශනාව කරලා තියන්නේ රූප සම්මූලයටයි ආයතන 12න් 10 අමාරක් ආයතන 12න් 10 අමාරක්ම රූප කොටස් එකමාරක් පමණක් නාම කොටස් එව නිසා රූපය ඥාන අවබෝධ අඩු උද්දලය සඳහා විදර්ශනා භාවනාවට ආයතන 12ක් උද්දේශනා කරලා තියෙනවා ආයතන විදර්ශනාව දේශනා කරලා තියෙන්නේ රූප සම්මුලයට ආයතන 12න් 10 අමාරක්ම රූප කොටස් ආයතන 12න් 10 අමාරක්ම රූප කොටස් එකමාරක් පමණක් නාම කොටස් එම නිසා රූපය ගැන අවබෝධය අඩු උද්දලයා සඳහා විදර්ශනා භාවනාවට ආයතන 12ක් දේශනා කොට වදාලා ධාතු 18 දේශනා කළේ උභය සම්මූලයන්ට ධාතු 18ක් දේශනා කළේ උභය සම්මූලයන්ට ඒ නාම කොටස 10 අමාරකුත් නාම කොටස 4 අමාරකුත් මෙසේ දේශනා කරලා තියෙනවා එතකොට මේ සියල්ල දේශනා කරලා තියෙන්නේ නාම රූප පරිච්ඡේදයේ පටන් සප්ත විසුද්ධිය අනුව විපස්සනා ඥානය දිනු කරගෙන මාර්ගඵල අවබෝධයෙන් සියලු ක්ලේශ ධර්මයන් සංසිඳුවාගෙන අසංගත ධාතු සංඛ්‍යාත පරම සාන්ත නිවන් සුවය ලබන්නටයි පින්නතුනි අදට අපි සීමා කරගත්ත කාල සීමාව ඉවරයි එනිසා වැඩසටහන මේ සමාප්ත කරනවා මේ පින්නතුන් හොඳට ශ්‍රවණය කරගත්ත යෝනිසෝ මනසකාරයෙන් මේ මනසේ ගබඩා කරගත්ත මේ ධර්මයට අනුව තමන්ගේ ජීවිතය සකස් කරගෙන හැමදෙනාම සීල සමාධි ප්‍රඥා නුපුදාගෙන පරම ගැඹීර දුක්ඛ සමුදය නිරෝධ මාර්ගයන් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ඉක්මන් භාවයක හැමදෙනාට මේ ධර්මඥානය තුළින් ප්‍රඥාව තුළින් චතුරාර්ය සත්‍ය අවබෝධ කොට සීල සන්තා දුකින් මිදී ලෝකෝත්තර සංසී මුදා කරගන්නට හේතු වේවා වාසනාව වේවා කියලා මම ආශිර්වාද හැමදෙනාටම දරුවත් ගන්නයි දැන් දෙවියෙක් වහන්සේ.